आश्रितक पीड़ने अयन सांद्रणे वैडी कियन एक अयन सांद्रणे वैडी जल सांद्रणे अडुई कियन एक आश्रितक पीड़ने अडुई कियन के अदहस तमाय अयन सांद्रणे अडुई जलय वैडी कियन एक देन ओयालट प्रश्नयक् ऐति आश्रितय कियन वचने अपि गन्ने सामान्ययेन ओय शाक पाठमे हेम नितरम कथा करनवा मे वचने वैडीपुर पाविच्चि करन्ने जलय संबंधी हबै अपि मेतनदी मे आश्रितक पीड़ने कियन वचने जल प्रमाण वातुर उत्तेजनेट ऐया मुकद कराने अपर पिट्यूट्रीट पानी विडयाक देनो ओन्ना अपर पिट्यूट्रीट पानी विडयाक दुन्ना हम अपर पिट्यूट्रीएं श्रावे करनवा ADH में ADH के वैधगत कम तमाई मातक दिया गरनोनी कारणे अपे हाइपोथैलेमस देना नी मेवी दिहट हाइपोथैलेमस आय पोर पिट्यूट्री आय संबंध में ना प्रतिहार रुदिर नाल मागे मेवी दिहट हाइपोथैलेमस सह पूर्व पिट्यूट्री संबंध वेनो इरंगड़ हाइपोथैलेमस आय अपर पिट्यूट्री आय अपे संबंध वेनवा स्नायु वली मे विधियट स्नायु वलिन संबंध वेनो एतकोट मेन्न मे कियन ADH कियन हार्मोनय ADH सह तव एक्केनेक कियन ऑक्सीटोसिन कियला मेयाल निपद वेन्ने हाइपोथैलेमसे हाइपोथैलेमसे हैदिला मे न्यूरोन अतुले हैदिला मे अक्षणय दिगे अपर पिट्यूट्रीट ऐविल्ला अपर पिट्यूट्री अक्षणांतवल अवश्य वेलाव वेनकं गबडा वेनो गबडा वेला एंगट अवश्य वेलावेदी मेयाल मुकद वेन्ने मेतनिन तमाई रुदिरेट निदहस वेन्ने ADH हदेन्ने हाइपोथैलेमसे हबै रुदिरेट निदहस वेन्ने अपर पिट्यूट्री ओन्न मे ADH मुकद वेन्ने अपर पिट्यूट्री निदहस वेला ईट पस्से एनवा अप्पे अप्पे कलिन कथा करे ब्रुक्कानुवे व्यूहय जल प्रतिशोषण जलय अंगट तव अवशोषणे प्रमाण वैडीकरण वतुर अंगट गण वतुर अडुकरण अपे मे रुदिर आश्रितक पीड़ने प्रशस्त अगे टापहु एन्न पटांगान्नवा प्रशस्त अगे तमाय तुन्सी आय मिली ओस्मोल्स पर लीटर उन्नोय अगे ट एना मेया प्रशस्त अगे टावम आ प्रशस्त अगे ट एनकोड में एक पारक ने हरिद अनि पत्ते मुकद वेन्ने अगट वतुर पीट दिन लबादंड प्रमाणे वैडी करान्न आश्रितक प्रतिग्राहक तव वडक् करनवा ए तमाय पिपासे उत्तेजने करन पिपासे उत्तेजन उना मुकद वेन्ने अपि वतुर बोनवा आ अपि वतुर बोद्दी एतकोटत् मुकद वेन्ने मेक प्रशस्त अगेट एन्न उदव्वक् लबेनवा ओन्न आश्रितक प्रतिग्राहक करन वड देक एकक् मुकद करन्ने
අපර පිටියුට්‍රිය උත්තේජනය කරලා ADH ශ්‍රාවය වැඩි කරනවා. එතකොට මෙන්න මේ තැන් වලින් ජල ප්‍රතිශෝෂණය වැඩි වෙලා ප්‍රශස්ත අගයට එන්න උත්සාහ කරනවා. අනිත් පැත්තෙන් පිපාසය ඇති කරවලා අපි වතුර පානය කරනවා. එතකොට ප්‍රශස්ත අගයට එනවා. දැන් මෙයා ගානට ඇවිල්ලා තියෙනවා. දැන් මෙයා ප්‍රශස්ත අගේ ඉන්නවා නම් තවදුරටත් අපර පිටියුට්‍රිය උත්තේජනය වෙන්න ඕනද? තවදුරටත් අපි වතුර බොන්න ඕනවද? අනවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර නෑනේ. එහෙනම් මොකද වෙන්නේ? ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය මගින් මේ හයිපොතැලමසේ ආශ්‍රිත ප්‍රතිග්‍රාහක නිෂේධනය කරනවා. දැන් මෙතනදී තමයි මේ ආශ්‍රිත පීඩනය වැඩි වුණාම තමයි මෙයා උත්තේජනය වෙන්නේ. මං ධන ලකුණක් දානව ඕන. දැන් වැඩේ හරිනේ. මෙයා මොකද වෙන්නේ? නිෂේධනය වෙනවා. නිෂේධනය වුණාම අර ප්‍රශස්තාගේ පුරාවට පවත්ව ගන්න පුළුවන්. ඕක තමයි රුධිරයේ ආශ්‍රිතක පීඩනය යාමනය කරන ක්‍රියාවලිය. ඔය ඇඟේ ඇඟේ ගොඩාක් ක්‍රියාවලිවලදී මේ ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය පවත්ව ගන්නේ දකින්න අපිට පුළුවන්. මොකද හැම දෙයක්ම ප්‍රශස්තාගේට ආවට පස්සේ නවතින්න ඕන නිසා. දැන් අපි බලමු මේ කොටසට අදාළ එක MCQ එකක්. අපේ ප්‍රශ්නේ රුධිරයේ ආශ්‍රිත පීඩනය යාමනය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ පළවෙනි ප්‍රකාශය. ADH ආරෝහණ බාහුව මත ක්‍රියා කර ජල ප්‍රතිශෝෂණය වැඩි කරයි. ADH ආරෝහණ බාහුවක් මත ක්‍රියා කරාද? නැහැ. ADH ක්‍රියා කරන්නේ විදුල සංවලිත නාලිකාවයි සංග්‍රාහක ප්‍රණාලයයි මත. එහෙනම් ප්‍රකාශය වැරදි. මතකද ඔයාලට ආරෝහණ බාහුව ගැන? ආරෝහණ බාහුව කියන්නේ ජලයට අපාරගම්‍ය කෙනෙක්. එයාට ADH නෙමෙයි කවුරු තිබ්බත් එයා ජල ප්‍රතිශෝෂණය කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ආරෝහණ බාහුව ජලයට අපාරගම්‍යයි. හැබැයි අවරෝහණ බාහුව අර පහළට එන එක්කෙනා එන්නේ පොඩුවේ. එයා ජලයට පාරගම්‍යයි. එහෙනම් අපේ පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවෙනි එක. ADH හයිපොතැලමසෙන් නිපදවා රුධිරයට නිදහස් කරයි. හයිපොතැලමසෙන් තමයි නිපදවන්නේ නා. හැබැයි රුධිරයට නිදහස් කරන්නේ හයිපොතැලමසෙන් නෙවෙයි. අපර පිටියුට්‍රියෙන්. එහෙනම් ප්‍රකාශය වැරදි. ඊළඟට අපේ තුන්වෙනි ප්‍රකාශය. ADH ඇතිවිට විදුල සංවලිත නාලිකාවේ ජල ප්‍රතිශෝෂණය අවිදුල සංවලිත නාලිකාවේ ජල ප්‍රතිශෝෂණයට වඩා වැඩිය. අපි කලින් කතා කරේ කොහොමද ජල ප්‍රතිශෝෂණය වැඩිම වෙන්නේ කාගෙද? අවිදුල සංවලිත නාලිකාවේදී. විදුල සංවලිත නාලිකාවට ADH ලැබුණත් සාමාන්‍ය ප්‍රතිශෝෂණය වෙන ජල ප්‍රමාණයෙන් 13ක් වගේ ප්‍රමාණයක් තමයි මෙයා හරහා ප්‍රතිශෝෂණය වෙන්නේ. අවිදුල සංවලිත නාලිකාවෙන් 60ක් 65ක් විතර ජල ප්‍රමාණයක් ප්‍රතිශෝෂණය වෙනවා. දැන් මෙයාගේ ADH නැත්තම් 2ක් 3ක් වගේ ප්‍රමාණයක් තමයි ජල ප්‍රතිශෝෂණය වෙන්නේ. ADH තිබ්බොත් තමයි මං අර කියපු 13ක් වගේ වෙන්නේ. හැබැයි අවිදුල එක එයාමද ADH ක්‍රියා කරන්නේ. එයා කොහොමද 60ක් 65ක් ජල ප්‍රතිශෝෂණය කරනවා? එහෙනම් ප්‍රකාශය වැරදි. ඊළඟ එක. හයිපොතැලමසේ ආශ්‍රිතක ප්‍රතිග්‍රාහක පිපාසය උත්තේජනය කරයි. හයිපොතැලමසේ ආශ්‍රිතක ප්‍රතිග්‍රාහක වලට පුළුවන් ද පිපාසය උත්තේජනය කරන්න? ඔව් පුළුවන්. එහෙනම් ප්‍රකාශය හරි. හතරවෙනි එක හරි. පස්වෙනි ප්‍රකාශය. රුධිරයේ ආශ්‍රිතක පීඩනය වැඩි වූ විට ADH ශ්‍රාවය පහළයයි. ADH කරන්නේ ජල ප්‍රතිශෝෂණය වැඩි කරන එකනේ. ඉතින් ආශ්‍රිතක පීඩනය වැඩි වෙච්ච වෙලාවක ADH ශ්‍රාවය අඩු වෙලා හරියන්නේ නැහැ. ADH ශ්‍රාවය වැඩි කරන එක තමයි වෙන්න ඕනේ. මේකේ අනිත් පැත්තයි වෙන්න ඕනේ. එහෙනම් පස්වෙනි ප්‍රකාශය වැරදි. එහෙනම් සත්‍ය ප්‍රකාශය වෙන්නේ හතරවෙනි ප්‍රකාශය. අද අපි කතා කරලා ඉවර කරා රුධිරයේ ආශ්‍රිතක පීඩනය යාමනය වෙන විදිය. එහෙමනම් ආරාධනා කරනවා ඉදිරි වීඩියෝත් සමඟ සම්බන්ධ වෙන්න. ඔබට සුබ දවසක්.